මේ කතාව දහස් විල් රටෙහිවත් ෆින්ලන්තය ගැන. ෆින්ලන්තය යුරෝපයේ වඩාත්ම උතුරින් පිහිටලා තියෙන රට. රටෙන් තුනෙන් එකක් ආක්ටික් කවය තමයි පිහිටලා තියෙන්නේ. ස්වීඩනය, නෝර්වේ සහ රුසියාවට ෆින්ලන්තය මායිම්. බෝල්ටික් මුහුද රටේ එක පැත්තකින් තියෙනවා. ෆින්ලන්තය ජනාවාස වෙලා තියෙන්නේ මීට අවුරුදු දහස් ගානකට පෙර. මේ හිටිය ස්වදේශික ජනතාව පළවා හැරලා බහුකාලික මේ ෆින්ලන්තක ජාතිකයෝ පදිංචි වෙලා තියෙනවා. 1157 අවුරුද්දේ ස්වීඩනයේ සිව්වැනි එරික් රජු ෆින්ලන්තය ආක්‍රමණය කරලා ඒක ස්වීඩනයට ඈඳගෙන තියෙනවා. ඊට අවුරුදු 100 ගානකට පස්සේ 1809 අවුරුද්දේ රුසියාවේ පළවෙනි ඇලෙක්සැන්ඩර් රජු ෆින්ලන්තය ආක්‍රමණය කරලා රුසියානු පාලනයට යටත් කරගෙන තියෙනවා. මේක 1914 වෙනකන් තිබුණේ රුසියානු පාලනයට යටත් වෙලා. 1917 අවුරුද්දේ රුසියානු විප්ලවයෙන් පස්සේ රුසියාවෙන් නිදහස් වෙනවා ෆින්ලන්තය. මෙම අවුරුද්දේම දෙසැම්බර් 6 වෙනිදා තමගේ නිදහස ප්‍රකාශයට පත් කරනවා. ෆින්ලන්තය හැඳින්වෙන අන්වර්ථ නාමය තමයි දහස් විල් රට. විල් දහසේ රටය. වනාන්තරත් බොහෝම තිබෙනවා. හැම යුරෝපා රටකටම වැඩිය එහි තියෙන වනාන්තර ප්‍රමාණය ඉහළයි. ෆින්ලන්ත භූමියේ 70%කට වඩා වැහිලා තියෙන වනාන්තරය. ෆින්ලන්තයේ තමන්ගේ පරිසරය ගැන බොහොම උනන්දුයි. ඒ රටේ ඇති විල් ගණන 188,000ක් කියලයි සඳහන් වෙන්නේ. ඒව හැම විලක්ම තව උසස් ලෙස සංරක්ෂණය කරලා තියෙන එක දැක ගන්නට පුළුවන්. භූමියට සාපේක්ෂව වැඩිම ජලය අභ්‍යන්තර ජල වසරියක් ඇති රටක් වෙන්නේ ෆින්ලන්තය. ෆින්ලන්තයේ අගනුවර හෙල්සින්කි. ඒකේ ඒ රටේ දකුණට වෙන තමයි හෙල්සින්කි පිහිටලා තියෙන්නේ. ජනගහනය මිලියන 5.5ක් වගේ තමයි වෙන්නේ. ෆින්ලන්තයේ දේශගුණය ප්‍රධාන වශයෙන් උණුසුම් උප ආක්ටික් දේශගුණයක් සහිත කලාපයක් සහ උතුරෙන් තුන්ද්‍රා දේශගුණයක් වශයෙන් කලාප තුනක් දකින්නට පුළුවන්. රටේ වැසියෝගේ ආයු අපේක්ෂාව අවුරුදු 80ක් පමණ වෙනවා. ඒ වගේම බොහොම ධනවත් පුද්ගලින් ජීවත් වෙන රටක්. ලෝකෙ හොඳම අධ්‍යාපනය තියෙන රටක් හැටියට ෆින්ලන්තේ ඉතාම උසස් තැනක් තියෙනවා. රට පුරා මේ ඔවුන් ජල වාෂ්ප ස්නානයට බොහොම කැමැත්තක් දක්වනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් රට පුරා සපයලා තියෙන බවයි සඳහන් වෙන්නේ. ෆින්ලන්ත ජනතාව බොහොම ආහාර පාන හොඳින් භුක්ති විඳින්න කැමති ජනතාවක්. ඒක නිසා ඔවුන් අවන්හල් රට පුරා ඒ සඳහා පහසුකම් සලසලා තියෙනවා. සමන්ත්‍ර කැමති ඕනම තැනක අවන්හල විවෘත කිරීමේ අයිතියත් එහි ජනතාවට මෙම රජය විසින් ලබා දීලා තියෙනවා. මේ රට පුරා නිතරම හිමින් වැසිලා තියෙනවා දකින්නට පුළුවන්. ඉතින් ෆින්ලන්තය ඒ වගේම ඉතාම පිරිසිදු රටක් හැටියටත් ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ජලයත් ඉතාම පිරිසිදු බවයි සඳහන් වෙන්නේ. මේ තොරතුරු ඔබට වැදගත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.